මේ කකුලක් මත කකුලක් තබාගෙන යමෙක් නිදා ගන්නවා නම් දකුණු වලේට හැරිලා ඒක බුදුරයන් වහන්සේ කියනවා සිංහ සෙයියාව කියලා. එතකොට බුදුරයන් වහන්සේ සිංහ සෙයියාව අනුමත කරනවා. ඒක ධර්මානුකූල නිින්දක්. හතරවෙනි නිදා ගැනීමේ ඉරියව්වට මොකද්ද කියන්නේ? තථාගත සෙයියාව කියලා කියනවා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ සැතපෙන්නා වූ සෙයියාව. එතකොට තථාගත සෙයියාව කියන්නේ නෝනා එයා දකුණු වලේට හැරිලා. ඒ කියන්නේ සිංහ සෙයියාවෙන් ධානගත හිතක් ඇති කරගෙන ධානගත කියන්නේ මොකද්ද පංච නීවරණ යටපත් උනා වූ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා නැහැ ධානගත හිතක් ඒක මෛත්‍රියෙන් ඇති කරගන්න පුළුවන් ධානගත හිතක් නැත්නම් ආස්වාස ප්‍රාස්වාසී රීති යොමු කරලා ඇති කරගන්න පුළුවන් නැත්නම් ආස්වාසයේ ඇතිවීම නැතිවීම දකිමින් ඇති කරගන්න පුළුවන් දකුණු ඇලේට හැරිලා යමෙක් මේ ධානගත හිතක් ඇති කරගෙන නිින්දක් නිදා ගන්නවා නම් ඒක තමයි තථාගත සෙයියාව කියලා බුදුරයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා ධර්මයක් වැඩෙන්නේ නැහැ එතකොට සිංහ සෙයියාව තථාගත සෙයියාව තමයි ධර්මයක් වැඩෙන්නා වූ නිදි ඉරියව් දෙක එනිසා දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ රාත්‍රියට නිදා ගන්න කැමති මේ කුමන ඉරියව් හතරෙන් එකකින්ද කියලා එතකොට ඔබ අනිවාර්යයෙන්ම ඔබ නිදාගන්නේ ප්‍රේත සෙයියාව සහ කාමභෝගී සෙයියාව තුල නම් ඔබට ධර්මයේ රැකවරණයක් එතෙන්දී ලැබෙන්නේ නැහැ ඒ නිසා නිරතුරුවම තෙරුවන් සරණ ගිහිල්ලා සිල්පද පහ සමාදන් වෙලා කරණීය මෙත්තර සූත්‍රය කියලා මේ දස දිශාවට මොහොතක් මෛත්‍රිය පතුරලා නින්දට යන්න තේනද ඒ නින්දට යද්දී ඔබ නිදා ගන්න ඕනේ කොයි ඉරියව්වෙන්ද අනිවාර්යයෙන්ම සිංහ සෙයියාවෙන් හෝ තථාගත සෙයියාවෙන් ඔබ නින්දට ගියොත් අනිවාර්යයෙන්ම ඔබට ඒ රාත්‍රිය හීන පේන්නේ නැති රාත්‍රියක් බවට පත් වෙනවා මොකද මෛත්‍රිය ආනිසංශ කියනකොට බුදුරජාන් වහන්සේ කියනවා සුවසේ නිදා ගන්නවා සුවසේ ඇහැරෙනවා නපුරු හීන පේන්නේ නැහැ කියන කාරණේ බුදුරජාන් වහන්සේ කියනවා තේනද එහෙනම් අපිට සුවසේ නිින්ද යන්නේ නැත්නම් සුවසේ ඇහැරෙන්නේ නැත්නම් නපුරු හීන පේනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද මෛත්‍රී චිත්තේ දුර්වලභාවය හේතුඵල ධර්මය. ඒ නිසා නිරේතුරුවම රාත්‍රියට නිින්දට යද්දී ඇස් දෙක පියාගෙන මොහොතක් දස දිශාවටම මෛත්‍රී පතුරන්න. දස දිශාව කියන්නේ මොකද්ද? උතුරු දිශාව, දකුණු දිශාව, නැගෙනහිර දිශාව, බටහිර දිශාව, දිශා හතරයි. මේ දිශා හතර තියෙන අනු දිශා හතරයි. එතකොට දිශා 8යි, උඩු දිශාව 9යි, යටි දිශාව 10යි. එතකොට උඩු දිශාව කියලා කියනකොට අපි මේ අවකාශයේ තියෙන මේ තිරිසන් සතුන් කුරුල්ලන් ප්‍රාණීන්ගේ ඉඳන් දිව්‍යතල බ්‍රහ්මතල දක්වා මහා බ්‍රහ්මයා දක්වා අපේ හිත අරගෙන යනවා.
සක්‍රයා කියන තැන ඉඳන් මහා බ්‍රහ්මයා කියන මේ දිව්‍යතල බ්‍රහ්මතල වලට හිත අරන් ගිහිල්ලා සුවපත් වේවා කියලා දකිද්දී අපි උඩු දිශාවට මෛත්‍රී පෙතුරුවා යට දිශාව කියලා හිතනකොට මේ යට ඉන්න කූඹියාගේ ගැඩවිලාගේ පටන් මේ මොහොතේ නිරයන්හි නිරයන් 136ක ජීවත් වෙන කෝටි ගාණක් නිරිසත්වර අවීචියේ මේ මොහොතේ ජීවත් වෙන අර දේවදත්ත නිරිසතා දක්වා යට දිශාවට අපේ මෛත්‍රී පැතිරෙන්නු දකුණු දිශාව නැගෙනහිර දිශාව කිව්වහම අපිට සීමාවක් නොපෙනෙන උතුරු දිශාවේ අනන්තය කෙරේ හිත අරන් ගිහිල්ලා සුවපත් වේවා කියලා අපි දකිද්දී අපි උතුරු දිශාවට මෛත්‍රී වැළුව වෙන. ඒ වගේ දස දිශාවටම මෛත්‍රිය පතුරවමින් නින්දට යන්න ඒ නිදා ගන්න ඉරියව්ව එක්ක සිංහ සෙයියාව තථාගත සෙයියාව බවට පත් කරගන්න. එතනදී ඔය තීන ප්‍රශ්නෙට අපිට විසඳුමක් ලබන්න පුළුවන්. එහෙම හීන පේනවා නම් අනිවාර්යයෙන්ම දවල් කාලයේ ඔය මැරිච්ච අය ගැන කතා කරන්න යන මැරිච්ච අය ගැන පත පොත කියවන්න ඒ වාට අදාළ ඔය තීන මාධ්‍ය දේවල් කියවන්න යන්න එපා. මොකද ඒවා කියවුවොත් ඒ වාර දවල්ට යටිහිතේ තැම්පත් වෙලා රැයට අපිට මතකොල්ල හීන ඇටියට පේන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම එවැනි දේවල් වලින් බැහැර වෙන්න බැහැර වෙලා රාත්‍රියට හීනයක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න. කොයිම වෙලාවකත් හීනෙන් අවදි වුණාට පස්සේ ඒ හීනය ගැන හිතන්න එපා. හීනය ගැන හිතුනොත් ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. ඔබ නිරතුරුවම පේන හීනයක් සුමානයක් අනිත්‍යයි කියලා දැක්කොත් ඔබට නැවතත් ඒ හීනේ පේන්නේ නැහැ. නමුත් ඔබ ඒ හීන ගැන හිතන්න 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 නැවත 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 තව තව ඔබට හීන පේන්නේ. ඒ නිසා නිරතුරුවම සමහරුන්ට දැන් අම්මා තාත්තගේ දානේ ලං වෙනකොට අම්මා තාත්තට දානේ දුන්නට පස්සේ එකපාරට ඒගොල්ලන්ගේ මේ අතීතෙන් ඔන්න අම්මා තාත්තව පේන්න පටන් ගන්නවා. ඒ මොකද යාගේ හිතේ තිබුණා වූ සිතුවිලි රැයට මතු කරලා පෙන්වනු. ඒ නිසා මැරිච්ච අය ගැන හිතන්න යන්න එපා. දන් දෙන්න පින් කරන්න. පින් කළාට පස්සේ ආයිමත් පින් කරන දවසේදී ඒක මතක් කරන්න. එතකන් මැරිච්ච අය ගැන මතක් කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ.